මම මන්ද රන්සිංහ පැදුම්කරු ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමය අධ්‍යයනයේදී අපි ලිපියක් බාර දුන්නා යෝජනාවලිය සමග ජනාධිපතිතුමා හට බාර දෙන්න තමයි අපි ජනාධිපති ලේකම් කාර්යාලයේ පැමිණියේ. ඉතින් අපි හැමදාම ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමය විදිහට අපි හැමතිස්සම උත්සාහ කරන්නේ ස්මාර්ට් සිටිසන්ස් එහෙම නැත්නම් මේ ඩිජිටල් ඊරායකට හරියන පුරවැසියන් බිහි කරන්න පුළුවන් හැමදේම කරන් තමයි ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමය විතර හැමදාම කටයුතු කරේ. ඒ වගේම කතා කරේ කැහැවි මේ හැමදේම කරන්නේ ඩිජිටල් ලංකාවක් හදලා මේ අපි ඉස්සරහට යන ගමන් මාර්ගයේ ඩිජිටල් ඊරායකකට යන්න නිසා ඒ දියුණුව කරා පුරවැසියන් විතර අපි හැමෝම ඉස්සරහට යන්න අවශ්‍ය නිසා. ඉතින් රජය විසින් මේ වෙන විටත් ක්‍රියාමාර්ග අරන් තියෙනවා බොහෝ විට ඩිජිටල් කරණය කරන්න රජයේ ආයතනය. ඉතින් රජයේ ආයතන ඩිජිටල් කරණය කරද්දී අපි කැමති යම් යෝජනා ටිකක් ඉදිරිපත් කරන්න. ඒ යෝජනා තමයි අපේ ලියුමෙන් අපි ඉදිරිපත් කරේ. යෝජනා හයක් අපි ඉදිරිපත් කරා. පළවෙනි යෝජනාව තමයි ඩිජිටල් කරණය කරද්දී මේ හැමදේම පුළුවන් තරම් කඩිනමින් ඩිජිටල් කරණය කළ යුතුයි. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක් පුළුවන් තරම් ඉක්මනින් පිහිටවලා ඒ ඔස්සේ මේ කටයුතු කඩිනම් කරන්න. එතකොට දෙවෙනි කාරණාව තමයි අපේ විශ්වවිද්‍යාලය සහ අනිත් පර්යේෂණ ආයතනය එක්ව අපිට පුළුවන් වාර්තාවක් හදලා ඒ තියෙන අවශ්‍ය ඩිවලොප්මන්ට්ස් එහෙම නැත්නම් මේ දියුණු කරන්න අවශ්‍ය සිස්ටම්ස් මොනවා හරි තියෙනවනම් ඒ සෑමදේම ඒ ඔස්සේ දියුණු කරලා අපිට පුළුවන් ඩිජිටල් කරණය ඉස්සරහට රන් යන්න රජයේ ආයතන ඩිජිටල් කරණය කරද්දී. ඒ විතරක් නෙමෙයි අනිත් එක කාරණාව වැදගත්ම කාරණාව තමයි විද්වතුන්ගේ සහ පුරවැසියන්ගේ අදහස් සලකා බලලා වාර්තාවක් ඉදිරිය ඉක්මනට වාර්තා පුළුවන් තරම් ඉක්මනට වාර්තාවක් සකස් කිරීම. මොකද වාර්තාවක් සකස් කරනකොට පුරවැසියන් වගේම විද්වතුන්ගේ අදහස් ගොඩක් වටනවා. මොකද පුරවැසියන්ගේ අතර තමයි රජයේ රාජ්‍ය සේවය ඉතාමත්ම වටින්නේ. ඉතින් අන්තිමේ පුරවැසියන්ගේ අතට එද්දී ඒ රාජ්‍ය සේවය අනිවාර්ය පුරවැසියන්ගේ අදහස් සලකා බලන්න ඕන. මොකද කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඩිජිටල් කරාට වැඩක් නැහැ, ෆෝන්යක්වත් නැහැ කියලා. හැබැයි අපි QR කේතය ගෙනාවු වෙලාවේ හැමෝම ඒකට අනුබද්ධ වුණා. ඒකට අනුගත වුණා. ඉතින් අනුගත වුණාට පස්සේ ඒ ක්‍රමය ඔස්සේ අපේ මිනිස්සුන්ට ඒ වගේම අපේ දුප්පත් පොහොසත් කියලා හැමෝටම ඩිජිටල් කරණය පොදුවේ ක්‍රියාත්මක කරන්න පුළුවන් හරි මාර්ගයක් ඔස්සේ හරි නීති රාමුවක් ඔස්සේ අපිට යද්දී අනිත් එක තමයි මේක පාර්ලිමේන්තුවේ සම්මත කරගත යුතුයි. ඒ සඳහා කමිටුවක් පිහිටවලා ඒක යම් රාජ්‍ය ප්‍රතිපත්තියක් ඔස්සේ සකස් කරලා සමාජයට ආවට පස්සේ අපිට පුළුවන් ඩිජිටල් කරණය ගැන බොහෝ විවිධ පාදක කටයුතු කරන්න. ඒතර ඒ විතරක් නෙමෙයි අපිට තව පුළුවන් රජයේ ආයතනයවල තියෙන විනිවිදභාවය එළියට පේන්න, ඒ කියන්නේ සමාජයට පේන්න වැඩ කරන්න. එතකොට ගොඩක් අක්‍රමිකතා තියෙන වැඩ කටයුතු ගොඩක් නැවතිලා ප්‍රමාණිකව කාර්යක්ෂම වැඩ කටයුතු කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ යෝජනා ටික අපි ජනාධිපතිතුමා හට ලිපියකින් බාර දුන්නාට ඉතින් ඒකත් අප බලාපොරොත්තු වෙනවා අපේ යෝජනා වලට ජනාධිපතිතුමාගේ හොඳ පිළිතුරක් ලබා දෙයි. ඒ වගේම මේවා ක්‍රියාත්මක කරගන්න අපි ඩිජිටල් ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමයේ දින අපිට සහාය ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. කවුද බාරගත්තේ ලිපිය?